තුර ඔබටල බලාට බුදුරජාණන් වහන්සේගේ පිහිට අවශ්‍යනන්, ධර්මරත්නය පිහිට අවශ්‍යනන් සංගරත්නය පහිට අවශ්‍යනං අපි දක්ෂ වෙන්න ඕනේ නෝන බුදුරජාණන් වහන්සේ දේශනා කලාව මාර්ග තුළ ගමන් කරන්න. තින්න ඉදර බුදුරජාණන් වහන්සේ දේශනා කලාව මාර්ගය තුළ ගමන්කළොත් තමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මරත්නය සංගරත්නේ සාරණ පිහිට අපිට. ඒහමනතුව බුදුරජාණන් වහන්සේට අපිට සරණ වෙන්න බැහැ. අපි කොච්චර බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන තැන ඉදල අපි දවසට තුම් පාරක් බුද්ධන්සරණන් ගච්චාමී දම්මන්සරණ ගච්චාමී සංගන්සරණන් ගච්චාමී කියල බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ ගියාත්. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කලාව් මාර්ගගේ තුළ ආර්ෂ්ඨාංගික මාර්ගය තුළ නැත්තක් ඕනා ඒ සරණ අපිට කවදාක යහපතක් බවට පත්වවෙන්න විදිහා නැහැ මොකද අපි මාර්ගය තුළ නැහැ. ඒ එොට තෙරුවන්සරන්න ගියා කියන්න නෝනා අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කලා වූ ධර්මය තුළ ක්‍රියාත්මක භාවෙන් කටියයුතු කළොත් පමයි. බුදුර එන්වන්සේ බොහොම පැහැදිිව දේශනා කරලා තියෙනවා? මම ඔබලාට වග කියන්නේ. තෙන්නල් මම ඔබලාට වග කියන්නේ මම යම් ගොදුරු බිමක් ඔබලාට දේශනා කළ තියනවා. ඒ ගොදුරු බිමතුලෝ බැසරුුණොත් පමණයි. තේනද. මම ඔබලාට වග කියන්නේ. ඔබ මෙන්න මේ ගොදුරුබිම මන් දේශනා කරල තියන ඔබේ ගොදුරුබිම වියයුත්ත මෙතනයි. ඔබ මේ ගොදුරුබිමේ ජීවත් වනොත් මම ඔබට වග කියනවා එහෙම ඇත්තම් අං ඔබට වග කියන්න මට පුළුවන්කමක් නැහැ කියලා. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගොදුරු බිම තමයි උතුම් සතරසටි පට්ටාන ධල්මේ ඔන්න තැන කියනවා. පෙන්න්න ම ඔබලාට වග කියනවා. මම වග කියන්නේ මෙන්න මම දේශනා කරන ගොදුරුබිම. ඔබ මේ ගොදුරුබිම සීමාව තුළ ජීවත්වෙනවාං. ඔබ මේ ගොදුරබිමේ සීමාව තුළ මටකීකරුභාවයෙන් ජීවත්වෙනවනම් මං ඔබට භග නකල බදරන්සේ දේනක කන එතවටේ බුදුරන් වන්සේ දේශනා කන ගොදුරබිමොකද තුම් සතසටි පට්ාන ධර්මය. එන්නඕන ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යාවවබෝධ කළේ උතුම් පිරිනිවීම සිද්ධ වනේ දම්ඹදිව බිම්කඩේ බවඇ. නමුත් නෝනා දම්ඹදිව බිම්කඩේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමකුල සිද්ද වනාා කියෙන කාරණයේදී. දම්බදිව ජනතාව බුදුරජාණන් වහන්සේ දේශනා කලාව් මාර්ගය තුළ නැත්තං. ඒ ජනතාවට කෞදාාකත් තෙරුවන්ගේ සරණ පිටක් ලැබෙන්නේ නැහැ. තෙන්න්න. තෙරුවන්ගේ සරණ පිීටක් ලැබෙන්නේ නැහැ. දි අපිට පේනෝනි ඕනම කෙනෙකුට දැම් මේ කොෝණා ව සංගතිය ඉන්දියාවේ ඇතිවෙන්නේ ඉස්සෙල්ලා ඕෝනා මුළුල් ලෝකයටම කාමච්චන්දයන් බෙදන. ොකුම මධ්‍යස්ථන බවට පත්වෙෙන්න්නේෙ කුමක්ද ඉදයාාවම තමයි ොදේ ඔ හින්දිි සිනමාව ඔස්සේ මුළු ලෝකයට මේ එක මොහොතක නෝනා එක හින්දි පින්වත් නළු නිලි මහත්ත එක්ගේ රූප දැකල නෝනා එකත් විනාඩියකදි කෝට ි ගානක් ජනතාව ලෝකේ කාමච්චන්දයක්න් ඇතිකරගන්න ඇ්ද. ලෝකයටටම කාමච්චන්දයන්නන්නේෙුළු පෙතනවා ඒ වගේම ලෝක බලවතෙක් කැටියට නැගිය එන ෝක බලවතෙක් ැටියට ඕනා කොයිස් සානං ලෝබ දේශ මහයන්නෙගුල් ඒකුළන්ගේ රජ්‍යයන්තු ලයිති කරගන්නවා. එනම් ගොතන කොතනකවත් අප පිය ගොල ධර්මමාර්ගඇතුල දකින්නන්නේ නැහැ. ඉති එනම් බදුරජාණන් වහන්සේ දේශනා කලා වූ. ඔය සුන්දර ගොදුර බි මේ ජවත්වනක් මනුසේක් නවන ය ධල්මතතිය තලේ මංහිතන්න අදහොයා ගන්න පුුවන් කමත්තිෙනවාද ඒ අයිතින් අපිට ධර්ම ැකවරනය බලාපරොත් වන්න බැහ. ලෝතුතරා බදුරජාණන් වහන්සේ නමක් බිහිවෙච්ේ උතුම් රහතන් වහන්සේලා බිහිවෙච්චේ බිම් කඩතුළ අනිවාර්ය මනෝනා, බදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවෞරුදු පන්සියයක් යැන්න පෙරතුව බුදු දහම සම්පූර්ණය මතුෘ දං වෙලා යන එකක හේතු පලධර්මයක් මොකක්ද හේතු පලධර්මය. බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩසිටිද්දීම. අර උතුම් රහතන් වහන්සේලා ජීවමානෝ වැඩසිටිද්දීම. අර මිත්‍යයා දුෘෂ්ටීන් හැට දෙකක් නිසා ඇතිකරගත්තා වූ බලවත් අකුසල් නිසානඕෝනා ඒවයි විපාකයන් තමයි ඒගොල්ලොත් විදඳීන්නේ. තේනලද. එබැ විපාකයන් තමයි ඒගොල් අත්වෙනන. එනිසා නිරය තුරුවම මොන විනාසයක් සිද්ධ වනත් නොනා ඉදියාව සිද්ධ වුණනාත් අපේ රටේ සිද්ධ වුණත්ඒ විනාසට එකම හේතුව අපිම කරගත්තාව අකුසල් සංස්කාර්. වෙන කවරුත් ඒකට වග කියන්න ඕනේ නැහැ. තේනද. අපිම කරගත්තාව අකුසල් සංස්කාර්. එනිසා අපේ මකුසල් සංස්කාරයන් අපිට එලෝ 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 විපාක දෙන කොට ඕනා අපි නිර තුරුවම උත්සාහගන්න ඕනේ වාර්තමානය තුළ කුසලේ ජීවත්තයන. තේනද? ඒිරන්න තිිට වෙනදයක් කරන්න විදිහක් නෑ. තිෙන්න ඒද දැම් බුදුරජාණන් වන්සේ දේශනා කරනුවන ලෝකේ නාගතය ඇතිවෙන මුර්ග සංඥාවන් පිළිබඳ කල්ප විනාසයන් පිළිබඳ. තිෙන්න්න ඉති එහෙමනම් බුදුරාන් වන්සේ ඒ ධර්මයන් අපිට දේශනා කල තින සංසාර් බයිද කළ මේ ලෝකයේ සභහාවේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානුව සිටිද්දීත් විශාලානුවර ඔයා ආකාරයෙන්ම මහා මළකඳංක ගොඩ? බදර වා දිය නවිද. ර ුදුරජාණන් වහන්සේ ේුවෙන් කරන්න පුුවන්ද තිබේ නැහැ. ඇඒයි ඒකක් ජනතාවගේ අකුසල් සංස්කාරයන්ගේ විපාකයක්. ඒ අය වැඩවා වූ ලෝබදේශ මෝහයන්ගේ බලවත්භාවේ නිසාම් සිද්ධ කරගත්තාව විනාසය. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් දේශනා කල්ලා තියෙනවා කැමතිනං මේ මාර්ගය ගිහිල්ල ඔබල ගැලවීම සොයාගන්න කියලා. තිේන්න ඒක බුදුරන්වාන්සේ දේශනා කරල තියනවා. එනිසා නිරේ තුරුවම අපි දක්ෂවීතු නෝනා. ලක නිවදි කරන්න අපිට කොතනකොවත් බෑම කොද ලෝක කියන්නේ අවිද්‍යාවේ පලයක් ලෝකේ කියැනෙ තුෂ්නාවේ පලයක් එනිසා ලෝකයේ නිවැදි කරන්න අපිට පුුවන්කමක් නෑ එනිසා අපි දක්ෂ වෙන්න ඕන නිරේ තුරුවම අපි මේවාට අකමැතිනං මේ සියලු ධර්මතාවෝ අකුසලේ පලයක්ම කියල දැකල නෝනා අනිවාර්යෙම්ම කුසලේ තුළ ශක්තිමත් භාවයට පත්වන්න. තේනද කුසලේ තුළ ශක්තිමත් භාවයට පත්වන්න. එසේ නොවී. අපි මේ සිද්ධ වෙන දේවල් නෝන ජීත පලවිිනට වෙච්දේවනන්නේ ේ ඉති බුදුරන්සිට කිනවා නිරතුර මතීත පචපදාානස්කන්දේ නින් දකිමින් ජීවත්වයන කියලා. එතන අතීත පංචුපාදානස්කන්දය නූනින් දකිද්දිනෝනා අපේ අපේ සාරා සංග කල්පලක්ෂ සියයක් කෝටි ප්‍රකෝටි ගානක්. අපි විින්දාව් දුකදයි හාමුදුරුවනේ මේ අද මොකදවය කොරෝනාා කියලත් මොවිින්දින සැප් බලංගියාම. තෙනයි. අර මළකනං දදාස් ගන දවිදෙව තිබත්. ඒකත් සැපක් නොන සංසාහරය අපි විින්දාාවුදු ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට බොහෝම කරුණාවෙන් මහා කරුණාවෙන් සමස්ත ලෝකයාටම බුදුරජාණන් වහන්සේ කියනවා අපිට. මෙතෙන්ට මහත් එෙක් කියෙනවා. යා වේවැලක් කරං එන්නේ. යා කවදාකත් බොරු කියන කෙනෙක් නෙමේ යා යම් පොරොන්දු අක්ුණොතේ පොරොන්දේ අකුර ඉටු කරන කෙනෙ මේ මහත්තයා මෙතෙන්න්ටැවිල්ල කියනවා. මං ඔබට දවසට මේ වේවැලෙන් වේවැැල් පාරවල් තුන්සීයක් ගහනෝ. දවසට මං ඔබට වේවැල් පාරවල් තුන්සියයක් ගහනවා. ඒ විතියට මං ඔබට අවුරුදු තුන්සීයක් මේ වේපැලෙන් පහරදිනෝ දවසට තුන් සය ගානේ. ගෙන අවුරදු තුන්සිියයක් කියෙන දවස් තුන්සිය හැට පහෙව තුන් සියක්. මෙහෙම පහරදීලා තුන් සීවෙනි අවුද්ධ ෙවුණන ැන. ං ඔබට තුම් සවාන් පලේ දෙෙනවා කියන යා ොරු කියන්න අඇත්ත කෙන කෙනෙ පොන්දු ඉටු කර කෙනෙක්. යා කියන්නේ මොකක්ද දවසට වේවැල් පාරවල් තුන් සිය ගාන මං අවුරුදු තුන්සීයක් ඔබට බේවැලෙන් පහරදිනවා දවසට තුන් සිය ගානේ තුන් සීයවෙනි අවුරුද්ධ ගෙවුණ තැන අනිවාර්රයම මං ඔබට උතුම් සෝවාන් පලේ බුදුරජයන් වහන්සේ දේශනා ක නවා අනේ සාධසාධ දෙවරත් නොහිතා ඒ දණ්ඩුවම විඳලා ඔබ උතුම් සෝවාන් පලේ සාක්ෂාත් ඉල්ලගන්න කියලා. තිේරනාද? ෝන බලන්නකොගේ උපමාව තේරනද. දවසට වේවැල් පාරවල් තුන්සිය ගානය අවුරුදු තුන්සීයක් වේවැල් පාරොවල් කාලා. ඔබට උතුම් සෝවාන් පලය දෙනවා කිව්වෝත් දෙවරක්කි තන්නේ පෑනේ සාදු සාදු කියලා. ඒ උතුම් සෝවාන් පලේ ගන්න කියනවා අර දුකවින්ඳ ලෞරුදු තුන්සීයක් නොනා. ඒක කියන්න මොකක්ද මේ සංසාර බය සංසාර ගැම්බුර නමුත් නෝ නොවේ සංසාර ගැඹුර එක කළඳක්වත් අපි දකිනවාද. එක දසමයක් වත් දකිනවාද. දකිනොවනන් සමාජ මේ විදියට හැසිරේද අපි හිතාන්නෙ මොන පිස්සුද හාමුදුවනය අපි ඔය උපමාව බුදුරජාණන් වන්ස කිය අ දදිනෝනේ කෞරුහරිකි ෝ දවසට වේබැල් පාරවල් දහයගානේ තුන් මාසයක් දහනෝ මට සෝවාන් පලය දෙන්න කිවුවත් ඒකටොත් කෙනෙක් කැමති වෙන්නේ නැහැ. තිෙන්න්න දකටොත් කෙනෙක් කැමතිවෙන්නේ ඇයි ඒ කල්්‍යාන මිත්‍රාශ්‍රය සදධර්මශව වනය නුවනින් මෙනය කිරීමේ තියෙන්නාව දුුවලභාවවයන් නිසා අපි සංසාර ගැඹුර සංසාර දුරාපි දකින්නේ නැහැ. තිෙන්න්නද. ඒනිසා බුදුරජාණන් වහන්සේ මේසා සංසාර බයක් අපිට දේශනා කරන්න ඕෝනා. අපි නිකමට හෝ මරනාසන්න මොහොතේ දේශසි තක් සකස් වෙලා. තේනන්න දැන් අපි ලන්නකෝ දැම්මේ කොවිඩ් අනතුර නිසා අප්‍රමාණ පිරිස්නෝනා රෝගීභාවයට පත්වෙච්ච පිරිස් හිත විසිල්ලාතිීන්. තේන මොකොද ධර්මය සරනක් නැහැ. ඒගොල්ල එහෙම දෙයක් හිතුව නැෑහැ තෙන්න ධර්මය සරනක් නෑ. විනෝදවුනාා ප්‍රීතිවනාා සතුටුනා විතරයි. අරවගේ රෝගාබාධයක් වෙනකොට මේ දරුණු වෙන බව පේනකොට නොනාා ගැටනෙහිතෙන් ඉන්නේ. විසිරිච්ච හිතයග ඉන්නේ. තෙන්න ධර්මයක් සහිකරගන්න තේරුමක් නැහැ. අනාගත පංචුපාදාන ස්කන්ධය කරේ තුෂ්නා වැඩි. ඒ නිසාම ගැටෙන සිතෙන් නෝනා මැරුුණොත්. තේරනාා දැන් අදේ ඉන්දයා වගේ බලන්න කොයිසා දේශයද්දේ ජනතාවතර තින්න කියලා. ලකයන් පිළිබඳ දේශ, ෝහල් පිළිබඳ දේශ, ලධාරයෙන් පිළිබඳ දේශය, අර කලුකඩ මුදලා ල පිළිබඳ දේශය. ඉති මේවා නිසා නෝන ඒ අය දේශයෙන් මැරිලා නිකමටහරි අර චතුස් කන්නේට චතුස් දවාරයට වැටුනෝත් නොනනා පුදුර යන් වහන්සේ කියෙනවා එයා ඉප දෙන්නෙත් ගිින්දරේ. දෙන්නත්. මේ ඉප දෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ උපදිනවා මේ විදිහට අවුරුදු දහස් ගනන් දස දහස් ගන ලක්ෂ ගණන්. චස්කන්නේ චතුස් වාර ගිනි ගොඩේ ිපදනවා කියනවා. තවට මේ ගි ොඩේ ඉපදෙදදිමකක්දේ තුළ ොලට ඇතිවන්නේ. ලබ් දේශ මෝහයන්මයි. ඒ නිසාම චතුස්කන්නේෙෙන් චතුුස් දවාරයෙන් පස්සේට පසේ බුදුරයන් වන්සේ ගිනිිය අලු නිරය කියනවා ඊළඟට ගුට නිරය කියනවා හිබුල් වනය කියන මේගේ නිර්යන් එක සිය විසි අටක් පහුකල්ල තමයි, කවදාහරි දවසකයා තගොඩට එන්නේයි නිරේ කොතනකවත් නෝනා. අලෝබ අදේශ මෝහයන් වැඩෙන්නේ නැහැ පිච්චීම නිසාම දුක නිසාම අකුසල් විපාකයන් නිසාම නැවත නැවත ලෝබ දේශ මෝහයන් නිසාම අකුසල් පැටවුගහලා කල්ප ගානකින් තමයි ආයිමත් නිරේගටියට එන නෝනා බුදුරජාණන් වහන්සේ කියපු අර උපමාව සාධාරමද අසාධාරණද. එනම් දවසට වේවැල් පාරවල් තුන්සී ගානය අවුරුදු තුන්සීයක් කන්න කිව්වොත් නෝනා අපිට තේරනු අවුරුදු තුන්සී ඇයි කියලා නමුත්. තුස්කන්නට වැඩුනොත් නොනා හවුරුදු ලක්ෂ ාන කේදුක අපිට විඳින්න. අපි දේශසිතක් ඇතිකරගෙන ගැටනසිතක් ඇතිකරගෙන. රටේ පාලකයින්ට රටේ බලධාරෙන්ට සෞඛ්‍ය බලධාරීන්ට, එමන ඇතන් කලුකඩමුදලාලිලට මේ ගොල්ලංකිෙරේ දේශසිත් වෛරසිත් ඇතිකරගෙන. මරණාසන්න මොහොතේ වෛරසිතෙන් මැරිලා අපි තිරිසල් ලෝකට වැටුනොත්. බුදුරජාණන්හන්ස කියනවා. ඒය තිරිසන් ලෝකේ සෑම තිරිසන් සතෙක්ම ආත්මභාව පන්සීයක් ඉතරෙක් දිගටම එකම කුල ඉප දෙෙනවා කියලා. මොකොදේ ගොලන් මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සකස්වෙන තුෂ්නාපච්චා උපාදානය සකස්වෙන්නේ රැල ඇසුරු කරගෙන මයි. බල්ලා මැරෙන්න්නේ බලු රැලමයිසුරු කරගෙන. හරකා මැරෙන්නේෙ හරක් රැලමඇසුරු කරගෙන. ඒ වගේ ආත්මභාව පන්සීයක් එක කුළල ඉප දෙෙන කියනවා. දැංගඔබ දැ කියන මං මරණාසන්න මොහොතේ. දේශසිතක් ඇති කරගෙන තිරිසන් සතෙක් බල්ලෙක් වෙලා ඉපදුනොත්. මමන් ඕනා පටිට්ට සමුපන්නව ඒ කුලේ ආත්මභාව පන්සය අකිිපදෙන කිනෝ මැරිමැරි. එතකට බලන්න බල්ලෙක් වෙලා ඉපදුනොත් අපි වඩන්නේ අලෝබ දේශ මෝහයන්ද, ලෝබ දේශමෝහයන්මයි. එතකට බලන්න බලු කුල පන්සීයක ගතකරද්දී. ොයි සා අකුසල් කන්දරාවක් අපි කරගන්නවෝති කියේල්. බල්ල එකෙ ජීවිතේ බලන දේශයමයි නපුරුකම්මයි වෛරේමයි තියෙන්නේ. ආත්ම භාව පන්සීයක් එකමකුලේ ඉප දෙනෙ කොට නඕනා ඒ ආත්මභාව පන්සීෙන් එයා ඊළඟ ආත්මභාවට යන්නේ අනි වාර්යෙම නිරයකට මයි. තේරනාද. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාව සාධාරුද සාධාරණද? එනන්න්න ඕනා මේ සංසාර භයපි දැකල තියෙනවාද. බන අහන් නැති ඉන්දියාව පැත්තකින්තියන්නකෝ? ධර්මයක් නැති ඉන්දියාව පැත්තකින් තියන්නකෝ අප ඉදාවට යන්න ඉන්දියාවේ අතීත නටබුන් බලන්නනෙ තෙරවන්ටදාලව තිෙන ධර්මය අහන රටන මේක ලෝක වැඩියෙන්ම බණ කියන රටනේ මේක නොන. ඉතින් බලන් මේ රටේ ජනතාව තුළ ඔය සංසාර බයිතියනවාද බුදුරන්වන්සේ කියපුදේ අපි විශවාසට අරන්තියෙනවාද අපි විශ්වාසට අරගන්න නැහැ. ඉනිසා බුදුරජාණන් වහන්සේගේ වගේීම බුදුරන්වාන්සගේ යුතුකම් බුදුරන්වාන්සේ අපට කරලා තිනඕන තින්න. ඒදේ අපි කරල තිීන අපිට කියලතිීන! මෙන්න සංසාරයේ අතාස්භහාවේ! එනිසා මේ අතාස්භාවේ තුළ සංසාරභයඇති කරගෙන. මෙන්න මාර්ගය අපි කියල් දිල ති නො චතුරාට සත් අපිට සුන්දරෝදීලතිී නවා. ඉතින් ඕොන අපිේ මාර්ගය තුළ ගමන් කරලා අපි මේ දුකෙන් මිදීමේ දිසාවට අපිියන්න ඇත්තං එකට බුදුරජාණන් වහන්සේ පග කියන්න අවස්්ථාවයක් නැහැ. තිෙන්න.